හිතවත් මිත්‍රවරු. මීට දශකයකට එකහමාරකට විතර පෙර නුවර උඩුවත්ත කැලේ චිත්‍රපටයක් හැදුවා. මේකේ නම තමයි මිනි කන්නන්ගේ දේශය. මේකේ සාමාන්‍ය කතාව වුණේ කිසියම් ආකාරයක නූගත් බහානක ජනකොට්ටාසයකට අහුවෙන කාන්තාවක් විඳින දූ. මෙහිදී මේ ගෝත්‍රිකව පාවිච්චි කරපු භාෂාව තමයි සිංහල භාෂාව. මේ වෙලාවේ රට ඇතුලේ විශාල උද්ඝෝෂණයක් ඇති වුණා මේක රටේ කීර්තියට හොඳ නැහැයි කියලා. හැබැයි මේ චිත්‍රපටිය නිර්මාණය කරපු කාලය තමයි රණසිංහ ප්‍රේමදාස මේ රටේ කොල්ලො 50,000ක් විතර පණ පිටින් මරලා තැර දාලා පුච්චපු කාලේ. මිත්‍රවරුනි, අන්නේ කාලය නැවත වතාවක් උදා වෙමින් තිබෙනවා. මේ වෙනකොට අපේ රට දේශීය සහ ජාත්‍යන්තරව මානවකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විශාල ලෙස අපකීර්තියට පත් වෙමින් තිබෙනවා. මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවේ මේ පවතින හමුදාකරණයට එරෙහිව හෙලා දකමින් තිබෙනවා. හැබැයි අපේ ආණ්ඩුවේ ඉන්න මීහරක් මේ වෙනකොටත් දැනුම් දීලා තිබෙනවා තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වෙනවයි කියන කාරණේ. මිත්‍රවරුනි, ඇමරිකාවට කරන්න පුළුවන් දේවල් ලංකාවට කරන්න බැහැයි කියලා හිතාගන්න අපේ රටේ දේශපාලුව අපහසුයි. මොකද අපි නිරන්තරයෙන්ම කියනවා හමුදාවේ ඉන්න මහයුන්ට ලොකු ඇඟකුයි පුංචි මොලේකුයි තියෙන්නේ. ඒකින්ද උන්ට ක්‍රියේටිව් දේවල් කරන්න බෑ, නිර්මාණශීලී වෙන්න බෑ. අපේ රටේ මේ වෙනකොට ජනාධිපති වෙලා ඉන්නේ මිනි මරු ගෝඨා. ඒ විතරක් නෙමේ, රාජ්‍ය ආයතන වැදගත් විශාල ප්‍රමාණයක ප්‍රධානියෝ වෙලා ඉන්නේ හමුදාවේ හිටපු මිනි මරපු තක්කඩි. මුන් කල්පනා කරනවා ලෝකයේ තියෙන ලංකාවේ ඇතුලේ කියලා. ඔබට මතක නම් 2015ට පෙර, ඒ කියන්නේ මහින්දගේ අන්තිම කාලේ ලංකාවට විශාල සම්බාධක ප්‍රමාණයකට මූණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම GSP Plus වගේ දේවල් අහිමි වෙලා කොටින්ම අපේ ධීවරයන්ට එදා යුරෝපෙට විකුණපු මාළු ටිකවත් විකගෙන ගන්න බැරුව ගියා. අන්නේ කාලකන්ණි තත්ත්වයේ නැවත වතාවක් ගෝඨ රටට අතවනමින් තිබෙනවා. ඔබ දන්නවා පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවේ තිබුණු අකාර්යක්ෂමතාවය නිසා තමයි අද වෙනකොට හිරේ ඉන්නේ උන් රජගෙදරේ ඉන්නේ. කෙසේ වෙතත් පහුගිය කාලේ මහින්දලා හොරකම් කරපු දේපළ සම්බන්ධයෙන් තිබුණු නඩු නිශ්චිතව විභාග කරලා අවසන් කරේ නැහැ. විශේෂයෙන්ම අධිකරණ ඇමති වෙලා හිටපු ඩීල්දාසත් ඌ එළවල පත් කරපු තලත අතුකෝරල කියන අම්මන්ඩි දෙන්නම එහා පැත්තේ හිටපු උන් ආරක්ෂා කරා. මිත්‍රෝනි, පහුගිය අවුරුදු 70ම ගියා පස්සට හැරලා බැලුවොත් හොරකම් කරපු කිසිම දේශපාලුවෙකුට දඬුවම් කරලා නැහැ. පොඩි පොඩි විද්‍යාවල් පෙන්නලා මිනිස්සු රැවට්ටුවා විතරයි. විශේෂයෙන්ම ඔබට මතක ඇති පහුගිය දවස්වල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච එක නඩුවක් තමයි බැසිල්ට විරුද්ධව තියෙන නඩුව. ගම්පහ ප්‍රදේශයේ ඉදිකරලා තියෙන සුපෝගි බෝගි නිවස සම්බන්ධ නඩුව. මිත්‍රෝනි, මේ නඩුවේදී බැසිල් කියන කාරණේ තමයි ඒ ඉඩම තමන්ට අයිති නැහැ, ගේ තමන්ට සම්බන්ධයක් නැහැයි කියන කාරණේ. හැබැයි මල්වාන පිහිටියේ ඉඩමට අදාළ ගේ ඉදිකරපු ගෘහණට අවශ්‍ය කරන සැලසුම් ඇඳපු ගෘහ නිර්මාණ ශිල්පියා කියන ආකාරයට බැසිල් තමයි සල්ලි ගෙව්වේ. මේ සම්බන්ධයෙන් අදාළ සාක්ෂි ඔහු දිගින් දිකටම අධිකරණයේ ගොනු කරා. හැබැයි ආණ්ඩුව පත්වනත් සමගම මේ පහුගිය සතියේ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ගෙදරට බැසිල් මල් වඩමක් යවලා තියෙනවා. මිත්‍රවරුනි, ඊයේ දිනේදී ඔහු සාක්ෂි දෙන්න පැමිණියේ නැහැ. ඔහු අධිකරණයට වාර්තා කරලා තිබෙනවා තමන් ශාරීරිකව සහ මානසිකව ඉතාමත්ම දුර්වල තත්ත්වයක ඉන්නවා. ඒ නිසා තමාට සාක්ෂි දීමේ හැකියාවක් නැහැ, ඉදිරි දිනයක පැමිණෙනවයි කියන කාරණේ. මිත්‍රවරුනි, අපේ රටේ පවතිනවා මේ වෙනකොට සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට ආදාළ ප්‍රතිපාදන. හැබැයි ලංකාවේ මේ වෙනකොට බඩුත් හාමුදුරන්ගේ නඩුත් හාමුදුරන්ගේ අතීතයේ මෙන්ම දැන් ටික ටික අරලියගහ මන්දිරයේ තුල නඩු තීන්දුව ලියන තත්ත්වය නිර්මාණය වෙමින් තිබෙනවා. මේක මහා භයානකයි. මොකද දවසින් දවස රට බල්ලට යනවා, බල්ලු පාලනයට එනවා. වැඩි දවසක් නැතුව සුදුවැන් සංස්කෘතියේ යළි ත්වරක් මේ රටේ හිස ඔසවන්නට ඉඩ තිබෙනවා. මිත්‍රවරුනි, අද ඔහුගේ ගෙදරට යපු මල් වැඩම හෙට ඔබේ ගෙදරට එන්න පුළුවන්. ඒ නිසා මේ කාල කන්ණි තත්ත්වය වෙනස් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, මේ රට ගැන සැලැස්මක් තිබෙන, සැබෑ හැකියාවක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට. මිත්‍රවරුනි, අරගලින් ත්‍රජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.